අද අපි කතා කරන්නේ වෙළඳ පොළ කියන සංකල්පය ගැන. මට විශ්වාසයි මේ වීඩියෝ එක බලන ඔබ හැමෝම ජීවිතේ ඉතා වැඩි වාර ගාණක් වෙළඳ පොළවල් වලට ගිහිල්ලා ඇති. තමයි වෙළඳ පොළක ඉන්න ප්‍රධාන පාර්ශ්ව දෙකක්. එක්කෙනෙක් තමයි ගැනුම්කරුවා. ගැනුම්කරු එයා වෙළඳ පොළට එන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීම සඳහා. තව පාර්ශ්වයක් ඉන්නවා, එයාට කියන්නේ විකුණුම්කරුවා. විකුණුම්කරු එයා එන්නේ මොකටද? එයා එන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් විකුණ ගන්න. මෙන්න මේ පාර්ශ්වයන් දෙක. කවුද පාර්ශ්වයන් දෙක? ගැනුම්කරුවා සහ විකුණුම්කරුවා. එකිනෙක සම්බන්ධ වෙන අවස්ථාව තමයි වෙළඳ පොළ කියලා කියන්නේ. ඇයි මේ දෙන්න සම්බන්ධ වෙන්නේ? මේ දෙන්න සම්බන්ධ වෙන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීම සහ විකිණීම සඳහා. නැත්නම් අපි කියනවා භාණ්ඩයක හෝ සේවාවක අයිතිය හුවමාරු කරගන්න. ඉතින් ඉස්සෙල්ලනම් දැනට අවුරුදු කීපයකට කලින් මේ වෙළඳ පොළ අනිවාර්යයෙන්ම භෞතික ස්ථානයක්. මේ දෙන්න සම්බන්ධ වෙන්නේ, මේ දෙන්න හම්බෙන්නේ භෞතික තැනකදී. උදාහරණයක් විදිහට ගන්නකො සතිපොළ. අපි යනවා ගෙදරට අවශ්‍ය එළවලු, පළතුරු වගේ දේවල් මිලදී ගන්න. එතකොට අපි තමයි ගැනුම්කරුවා. මේ පාඨමාලාව ඇතුළතදී ව්‍යාපාර පරිසරය කියන විෂය ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න මම ලසිත චතුරංග. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ විශේෂවේදී උපාධිධරයෙක් වගේම ඔබ වගේම AAT සම්පූර්ණ කළා. මේ වෙනකොට AAT ආයතනයේ සමාජිකයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම තමයි පහුගිය අවුරුදු 10කටත් වැඩි කාලයක් පුරාවට AAT විභාග සඳහා සිසුන් දහස් ගණනක් සාර්ථකව සූදානම් කරන්න මට හැකි වුණා. ඉතින් ඒ අත්දැකීම් ඔක්කොමත් එක මම බලාපොරොත්තු වෙනවා අලුත් විදිහකට ව්‍යාපාර පරිසරයේ විෂය ඔයත් එක්ක ඉතාමත් සරලව ඉතාම රහට කියලා දෙන්න. ඒ නිසා මම ආරාධනා කරනවා Tutor.lk ආයතනය සමග සම්බන්ධ වෙලා ඔබේ වෘත්තීය ජීවිතය සඳහා සාර්ථක අඩිතාලමක් ලබා ගන්න කියලා.